ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණයට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධ්‍යංශයට ලද තොරතුරකට අනුව පුත්තලම විශේෂ කාර්ය බලකාය සහ කරුණගස්සැව වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව මහකුඹු කඩවිල ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා. එහිදී මහකුඹු කඩවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රත්මල්ගස්සැව ග්‍රාමීය නිලධාරී වසමේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ තිබී උදෑසන මරා දමන ලද තිත්මුවෙකුගේ මස් කිලෝ 20කට අධික ප්‍රමාණයක් සහ හිස හමුව තිබෙනවා. පසුව එම නිවසේ කිවත්ත පරීක්ෂා කිරීමේදී මරා දමන ලද තිත්මුවන්ගේ අන්තට්ටු සහිත හිස් කබල 9ක්ද වලදමා තිබී පෙරමරා දමන ලද මුවන් 4 දෙනෙකුගේ හිස් කබල් සහ සම් කොටස්ද හමුව ඇති අතර මරා දමා ඇති තිත්මුවන් ගන්න 15 දෙනෙකුට අධික වන තවද තෑවකුගේ සහ වල්ලූරන් 10 දෙනෙකුගේ හිස් කබල් සහ හව කොටස්ද හමුව තිබෙනවා. මෙම වැටලීමේදී සතුන් මැරීමට යොදා ගන්නා ලද බෝර 12 ගිනි අවි 2ක් බඳින තුවක්කුවක් ජීව පතුරුමක් හිස්කොපු 8ක් ඊයම් මොනිස්සම් කිලෝ 5ක් සහ සතුන් කැමීමට යොදා ගන්නා ලද පිහි 3ක්ද හිස් පරඳන විදුලි පන්දම් 2ක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු මෙලෙස පෙත්තියාගම විහාරයට යාබද රක්ෂිත ප්‍රදේශයේ සතුන් දඩයම් කර දළුව තොඩුවාව මාරවිල යන ප්‍රදේශයන්ට මස් අලෙවි කිරීම සිදු කරගෙන ගොස් තිබෙනවා. සැකකරු මෙම ජාවාරම 2018 වර්ෂයේ සිට මේ දක්වා කරගෙන ඔස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා. සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණයට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.